අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. ලීෆ් කාර් එකක් තියෙන අයටත් ගන්න ඉන්න අයටත් බැටරි ප්‍රශ්නේට එකම විසඳුම බොරලස් කමෝ ලීෆ් හවු. මොකද අද අද විශේෂ රැස්වීමක් වගේ නේද? පක්ෂ ශක්තිමත් කරන වැඩපිළිවෙල අපි ආරම්භ කරා ඊයේ දවසේ. ඊයේ දවසේ ඉතාමත් හොඳ සම්මේලනයක් පැවැත්වුවා. අද දේශපාලන බලමණ්ඩලයේ විධායක සභාව ඇතුළු ඒ අවශේෂ තනතුරු ලබා දීම තමයි අද කියන්නේ. අද මේ බැසිල් මහත්තයාගේ තනතුර අයින් කරලා මොකක් කරේ? නෑ, ඒ තනතුර අයින් කරන්නේ මේ තුමා අපි එකක කරගන්න උත්සාහ කරනවා ජාතික සංවිධායක ධුරයට. එතුමා කියන්නේ ඒක තරුණයෙකුට දීලා කටයුතු කරන්න කියලා. ඉතින් ඒක පක්ෂ නායකතුමාට තීන්දුවක් ගන්න ඒ සාකච්ඡා කරන්න අවස්ථාව ඉදිරිපත්. දැන් ඊයේ අපි දැක්ක චෝදනා එල්ල වෙන ඔබතුමාලගේ බෑ සමුළුවට වවුචර් තපත් දීලා තමයි ගෙන්නුවේ. ඒ වගේ දේවල් මෙහෙම ඊයේ සම්මේලනය හැමෝටම රිදුණා. විපක්ෂයේ හැමෝටම රිදිච්ච සම්මේලනයක්. ඒ නිසා තමයි Facebook වල ඒගොල්ලන්ගේ ඒ ප්‍රචාරය තුළ තවත් අපේ අය ශක්තිමත් වුණා. එහෙම තමයි දේශපාලන අපි ඔය වගේ අභියෝග වලට මේ අදීය මුණ දුන්නා නෙමෙයි මේ පක්ෂය හදද්දිත් ඔය අභියෝගට අපි මුණ දුන්නා. ඒ අභියෝගත් එක්ක තමයි අපි මේ ජයග්‍රහණ කර හැමදාම ගියේ. මම හිතන්නේ හොඳ ආරම්භයක් කී වුණා. ඉතින් චෝදනා කරන අයට අපිට තියෙන්නේ hina වෙලා ඉන්න විතරයි. දැන් ඇත්තටම පොහොට්ටුව නැගිටලා දින්නේ ඇත්තට මොකද වෙලා තියෙන්නේ? කවදාවත් පොහොට්ටුව වැටුන්නේ නැහැ. පොහොට්ටුව විනාශ කරන්න ගෙවල් ගිනි තියලා අපේ മന്ത്രിවරුන් මරලා 88 89 භීෂණ කාලේ කලාව වගේ තමයි වැඩපිළිවෙල ක්‍රියාත්මක වුනේ. එහෙමයි කියලා අපි ගංගුලෙන් අයින් කරන්න බැරි වුණා. දැන් ඊට වඩා ශක්තිමත් වෙනවා. අපි අභියෝග කරා පුළුවන් නම් අපේ කෙනෙකුට හරි අත තියන්න කියලා. අපි දැන් ඒකට ලෑස්ති. අපි සමකාමී, අපි ලේ තැවිරිච්ච දේශපාලන පක්ෂයක් නෙමෙයි. අපි සමකාමී දේශපාලන පක්ෂයක්. අනෙක් දේශපාලන පක්ෂ 88 89 කාලේ මිනිස්සු මරලා, ටයර් සාවල් වල ඇරලා, බුද මාර්ග වල ඇස්ලොන් බට ඇරලා, කම්බි ඇරලා කරපු දේවල් ඔපතුමල් අපි හැමෝම දන්නවා. එහෙම දේශපාලන පක්ෂ අද සුදු වස්ත්‍ර දාගෙන අර මේ කිවල්ලු මේ පොටි හම පුරෝගෙන එනවා වගේ දෙයක්. ශ්‍රී ලංකා පොදු ජන ප්‍රතිමුණ කියන්නේ හොඳ සිංහල සිංහයෝ වගේ පක්ෂයක්. ඉතින් අපි ඔබට මොනද දැන් නාමල් මහත්තයට මුකුත් තනතුරක් නැද්ද? අපි කාටවත් තනතුරු නැහැ. අපි හැමෝම ඉන්නේ දේශපාලන මණ්ඩලේ. අපිට තනතුරු ඕනේ. අපේ තනතුරු වුණත් අපි ඕන කෙනෙකුට දෙන්න කැමති, කැමති අයට බාර ගන්න. අපිට ඕනේ මේ පක්ෂයේ ශක්තිමත් දේශපාලන පක්ෂ බව පත් කරන්න. දැන් බැසිල් මහත්තය නැතුව කොහොමද ඔබතුමාලා ඉදිරියට යන්නේ? බැසිල් රාජපක්ෂ මහත්තයා මේ පක්ෂය තුළ ඒ ක්‍රියාකාරකම් වල ඉන්නේ. එතුමාගේ මොකද මේ එතුමා අස් වෙන්නේ නැති ඔබතුමාලා ඇහුවේ නැද්ද මොකද වුනේ කියලා? අපි අහන්න ඕනේ එතුමා ඒ අපිට උන විදිහට අපි වැඩේ කරානේ මෙච්චර කල් කරා වගේ එතුමා ඒ විදිහටත් කරා. මේ විධායක සභාව තුනා ශ්‍රී ලංකා රසවිදි මම හිතන්නේ ඉතාලම හොඳින් පත් තුන මම හිතන්නේ ඉදිරි දේශපාලන ගමන තුල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය ඊයේ ජාතික මහා සම්මේලනෙනුත් අද විධායක සභාවනොත් ඔප්පුණ මම හිතන්නේ නැවත මේ රටේ මිනිසුන්ට හොඳ යුගයක් හොඳ අනාගතයක් හොඳ වසරක් උදා වෙයි කියලා මම හිතනවා. මොකද මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් නැවත ලැබුණ පක්ෂයට ඒ පක්ෂයේ නායකත්වය තුළ රටටත් ලැබෙයි මම හිතන්නේ. ඒකම අපේ රටේ ජනතාවට හොඳ රටක ජීවත් වෙන්න පුළුවන් විදිහට රට අතහැර නොයලා මේ රටේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න පුළුවන් රටක් නිර්මාණය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුලින් ඊයේ තුල රටට ඔප්පු කරා කියලා මම කියනවා. පස්සේ අයින් වුණේ නැහැ. එතුමා අයින් වුණේ නැහැ. එතුමා කිව්වා අපි ඒක තව ඉස්සරහට තියමු. ඉස්සරහට තියලා අපි හොඳ විදිහට කතා කරමු. එතුමා මේ පක්ෂයේ පිටිපස්ස ඉඳගෙන මෙතෙක් කල් ආවා වගේම ඉදිරියටත් එතුමා මේ පක්ෂයේ පිටිපස්ස ඉඳගෙන මහින්ද ජනාධිපතිතුමා ඇතුළු පක්ෂයට යෝධ ශක්තියක් බැසිල් ඇමතුමා නැතුව මේ පක්ෂයේ යන්න බෑ කියන අපට පේනවා. මොකද බැසිල් ඇමතුමා මේ තරම් කැපවීමක් කරනවා. දවසේ පැය 24ක් මං හිතන්නේ පැය 18ක් 20ක් විතරම වැඩ කරන නායකයෙක් අතර ගත්තොත් බැසිල් රාජපක්ෂ ඇමතුමා ඉන්නවා කියන මං කියන්නේ. තාම සාකච්ඡාව ආරම්භ කළේ නැහැ. දැන් ආරම්භ කරනවා. තව පැය භාගයක් විතරයි. ඊට පස්සේ කොහෙද? නෑ නෑ මම යන්නේ නැහැ. මම මේ බෙහෙත් වගේ තියෙන ගන්න යන්නේ. මේ හදි අරන් ටක් ගලෙනු. දැන් මොකද හිතන්නේ? දැන් පොහොට්ටුවේ මේක හිතන්නේ ජනතා විමුක්ති මෙහෙයුනේ කුමන්ත්‍රණ වලට මිනිස්සු අහු වෙලා තියෙන. ඇත්තම මේක ජයග්‍රහණය කරන්න පුළුවන් අපිට ඊළඟ පැතුවරණ ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ගියේ සමුළුවගෙන සමුළුවෙන් පස්සේ කොහොමද පිබිදීන්නේ? සමුළුවෙන් පස්සේ ඇත්තම අපේ ජනතාවට ලොකු පිබිදීමක් ආවා. අපේ පක්ෂයේ අය නොමගගේ යව්වාන අවල ගමින් හිටිය ගම්වල අය ගම්වල ජනතා තිබරුණේ අය. නමුත් මේ වෙනකොට දැන් මේ ඊයේ මේකෙන් පස්සේ හොඳ තත්ත්වයක් අපිට තියෙනවා කියන එක විශේෂයෙන් මතක් කරගන්න. දැන් මේ ලැසිල් රාජපක්ෂ මහතාතුව මේක පාණ්ඩුවක් තමයි අපි හැදුවේ කියලා. ඒක නම් මොකද ඔබතුමාලගේ මතක? ඇත්තම ඉතින් මෙහෙමයි අපි බලාපොරොත්තු නොවුන දෙයක් උනේ. ඒකත් ඉතින් කුමන්ත්‍රණකාරීන් විසින් රාජ්‍ය නෝන සංවිධාන බහුජාතික සමාගම්වල ගැටවලට මේ ජනතාව ඒ වෙලාවේ තිබිච්ච පීඩනෙත් එක අහුණා. සාමාන්‍ය ඕන කෙනෙක් වෙන දෙයක්. ඒකේ ප්‍රතිඵලයේ අද අපි හැම කෙනෙකුටම බුද්ධින්දි සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ජයන්වත් ඉදිරියට ජනතාව හරි තේරුම් අරගෙන කටයුතු කරනවා නම් හොඳයි කියලා
Hari, bohong sudah. Hari lagi.